සවනස තව එකක් තමයි දැන් මාරයා වගේ යක්ෂයෝ වගේ අමනුෂ්‍ය වගේ අය මිනිසුන්ට අමාරුවට පැත්වීමක් කරන්නේ ඒගොල්ලන්ගේ එක ආහාරයක් හැටියටද නැත්නම් ඒක මොකද ඒකෙන් තියෙන ඒගොල්ලන්ට සෙත දැන් අමනුෂ්‍යකාරී යක්ෂයකාරී මාරයා හරි මේ මිනිසුන්ව පෙරණ එකෙන් ඒගොල්ලන්ට වෙන සෙත මොකද්ද ස්වාමිනාස් අමනුෂ්‍ය යක්ෂයෝ මෙහෙම එනවා මහත්තයා මේ අමනුෂ්‍යයන්ගේ සංවේදී භාවය හරි සැරයි එක එක සත්තුන්ටත් ඔය සංවේදී භාවය තිබෙනවා මේ හරීම සැරයි මේ අමනුෂ්‍යයන්ගේ සංවේදී භාවය ඒ නිසා ඒගොල්ලන්ට ඇති වෙනවා මේ යම් කිසි කෙනෙකුට පීඩා කරනවා තරහ නිසා තරහ නිසා පීඩා කරන සමහර අය මේ මාන්නේ නිසා පීඩා කරනවා මේ කියන්නේ ඔය අමනුෂ්‍යයෝ යක්ෂයෝ පෙරේතයෝ සමහර අය ඇවිල්ලා මේ ඉරිසියාසහගතයි ගොඩාක් ඉරිසියාසහගතයි ඒකට හේතුව මේ අනිත් අයගේ මේ බැබලීම දකින්න ඒගොල්ලන්ට අමාරුයි එහෙම එකක් තියෙනවා ඊළඟට ඇවිල්ලා හැම එක්කෙනාටම පීඩා කරන්නටත් බෑ ඒ සත් ඒ අමනුෂ්‍යයන්ට එන්න පුළුවන්කම තියෙන්නේ එයාට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් මට්ටමක තිබෙන්නා වූ අයට තමයි ළඟින් යන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැත්නම් දුර ඉඳලා ගල්ලකින් ගහන්න වගේ වැඩ කරන්න පුළුවන් සමහර අයට. සරියුත් හැමතැනට ගහලා ගියේ එකනේ. ඒ වගේ වැඩ කරන්න පුළුවන්. හැබැයි පැවතීම අඩුයි. ඔය වගේ දේවල් සිද්ධ වෙනවා යක්ෂයෙක් ඉන්නේ එයා ඇත්ත වශයෙන්ම මේ මාන්නයෙන් අනිත් එක්කෙනා යට කරගෙන ඒ විදිහේ හැඟීමක් තමයි එයාට තියෙන්නේ. ওই දිව්‍ය ලෝකයේ සහ යක්ෂයන්ගෙත් තිබෙනවා මේ මේ අනිත් අයට අනිත් අය පිළිබඳව ඒ යක්ෂ ගෲප් එකේ කැපී පෙනෙන මම නිකන් මේ බොස් වගේ මම නිකන් අර ගණන්කාරයා වගේ පෙනී සිටින්න පුළුවන් ඒ වගේ මේ මානසික මට්ටම් ඉන්න මෙහෙ යකු වගේ තමයි ඒත්. ඉතින් මෙහෙන් ගියායිනේ ඒකින්ද එහෙම මානසිකත්වයේ තියෙනවා. ඇඟ වෙනස් වුණාට ඒගොල්ලන්ගේ හිත වෙනස් වෙන්නේ නැහැ නේද මේ රේන්ජ් එකේමයි ඒක නිසා ඒ වගේ ඔළුව උදුමා ගත්තාම ඉන්නවා ඒක නිසා ඒගොල්ලෝ දියන්නේ තමන්ට පානය කරගන්න පුළුවන් පරිසරයක තමයි ඒක නිසා හැම එක්කිනාටම ඔය කියන අය ඉන්නෙත් නැහැ අවසරයි සමිනවා මාර්යා ඒ මිනිසුන්ව මේ මේ සසරේ තියාගන්න උත්සාහ කරන්නේ ඇයි කියන එක ඒක මාර්යා අපිව නිව සසරේ පාවිච්චි කරගන්න එක මාර්යා මොකද්ද එයාට තියෙන මේක රාජකාරියක්ද ඒක නැත්නම් මොකක්ද කියන එක අපිට තේරුම් ගන්න බෑ ඇයි එහෙම කරන්නේ කියන එක. ඉතින් ඒකත් පොඩ්ඩක් පැහැදිලි කරලා අපි ඒකෙන් කොහොමද මිදෙන්නේ කියලාත් පොඩ්ඩක් පැහැදිලි කරලා මම හිතන්නේ සාකච්ඡාව අවසන් කරනවා නම් හොඳයි තේරුම් ගන්න. මේ මාරයාට තියෙන්නේ එයාට ගෲප් එක ඕනේ හරියට. ගෲප් එක ඕනේ ඉන්න ගෲප් එක ඔක්කොම එයාගේ යටතේ ඉන්න ඕනේ. ආන්න එහෙම එකක් තියෙනවා. එයා ඒක නිසා මේ එයාට ඉහෙලින් යනවට එයා කැමති නැහැ. දැන් ඔය බ්‍රහ්ම ලෝකේ හරි මේ උඩට යනවට එතකොට එයාට එයා පල්ලැහැනේ. ඒකින්ද එහෙත් එහෙ උඩ පැත්තට යනවට කැමති නැහැ. ඒකින්ද කාම ලෝකේ ඉතාමත්ම බල සම්පන්න කාම සම්පත්තියෙන් විඳින්නා වූ එක්කෙනා තමයි ඔය මාරයා. ඒ වගේ එක්කෙනෙක් නෙවෙයි එක්කෙනෙක් නෙවෙයි මේ ඔය වසවත්ති දිව්‍ය ලෝකේ ඉන්න අය පරිණිමිත වසවත්ති දිව්‍ය ලෝකේ ඉන්න අය සෑම දිවියෙක්ම එහෙමයි. ඒ අතරතුර ඔය මාරයා කියන එක්කෙනා එතන පෝස්ට් එකකට මහා අමුතුම විදිහේ ලෝභකමක් ඒ වගේම එයා එයාගේ ඒක කියලා නැහැ. නමුත් එයාගේ තනගණී කියලා ඊළඟට මේ අනිත් අය තමන්ගේ රේන්ජ් එකේ යටත් වැසිය හැටියට තියාගන්න ඕන මම ලොක්කා කියන එක ආන්නේ ඒ වගේ ගතියක් එයාට තියෙන ආන්නේ බය නිසා තමයි එයා මේ මිනිස්සුන්ව ධර්ම මාර්ගයේ යනවට හොඳ දේවල් කරනවට එහෙම කැමති නැති. එයාගේ රේන්ජ් එකේ එයාට ආවඩ වඩා ඉන්නවා නම් ඒකට කැමති. ඒක නිසා එහෙම මානසිකත්වයක් තියෙනවා මේ ඔය මාර්යාගේ. ඒ වගේ මානසිකත්වෙ තියෙන අය සාමාන්‍ය මේ අපේ අය අතරත් ඉන්න. ඒ කියන්නේ එච්චර මට්ටම නැති උනට පොඩි පොඩි මට්ටමේ සමහර අයට ඉඳ අමාරුවේ කට්ටිය නැති පැති වල ඉඳ අමාරුයි. ඒ කියන්නේ මිනිස්සු ඕන දකින්න ඕනේ. දැන් මේ සමහර වෙලාවට මේ නව ශ්‍රීලන්තේට ඔය මේ රටවල් වලට මිනිස්සු ආවන් පස්සේ අනේ මෙහි කවුරුවත් නැහැ කියලා වුණා ආයි ලංකාවට යන්න ඕනේ මේ පරිපාලුයි කිසිම කෙනෙක් නැහැ අනේ ඉතින් දකින්ට මේ අපේ කවුරුවත් නැහැ කියලා ඔහොම ආපහු යන ගතිය තියෙනවා. ඉතින් මිනිස්සු ඉන්නවා හොඳට මිනිස්සු ඉන්නවා. ඉතින් අර මේගොල්ලන්ට මදි ඒකෙන් ඒගොල්ලෝ යන වෙලාවට
මේ ටවුන් එක පිරිලා ඉන්න ඕනේ මිනිස්සු ටික ඒගොල්ලන්ට පේන්න. ඊළඟට ඒගොල්ලෝ යන වෙලාවට ස්ටේෂන් එකේ පිරිලා මිනිස්සු හොඳට ඉන්න ඕනේ, බස් වල හොඳට පිරිලා ඉන්න ඕනේ. ඉතින් එහෙම මානසිකත්වයක් ඒගොල්ලන්ට තියෙනවා. ඉතින් පිටකොටුවේ ඉන්න, ඉතින් ඒගොල්ලෝ ලංකාවේ පිටකොටුවේ ගියන් පස්සේ හැමතැන ඉල්ලිලා යනවා, මිනිස්සු බස් නැතුව වේලි වේලි ඉන්නවා. ඉතින් එතකොට ඒගොල්ලන්ට අපි පාළු නැහැ කියලා හැඟීමක් එනවා. මාර්යාත් ඇවිල්ලා ඔන්න ඔයගේ නම්බර එක කෙනෙක්. ඉතින් මේ මිනිස්සු සමහර අය ඉන්න මේ හුදකලාව උනාන් පස්සේ හරි අමාරුයි. ඒක නිසා ඒ සමහර මිනිස්සු අතර හොඳම නොම්බර එකේ කෙනා තමයි ඔය මාර්යා. එයාට ඕන එහෙන ලෝඩ් එකක් අරගෙන ඒකේ ලීඩර් වෙලා ඉන්න. ඒක නිසා එයා කැමති නැහැ. ඒකයි හේතුව. තේරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ 3 තියෙන කායගත සති සූත්‍රයේ තියෙනවා මහණෙනි යම්කිසි මහණක් විසින් කායගත සමතිය භාවිත බහුලීකృత වේද ඔහු පිළිබඳව මාර්යා අවතරණේ නොලබයි. ඔහු පිළිබඳව මාර්යා අරමුණ නොලබයි. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ එතෙන් කියන්නේ මේ කායගත සතිය කවර හරි යෙදෙනවා නම් එත නියම ආකාරයට ඒ මාර්යාගේ බලපෑමක් එන්නේ නැහැ කියන එක නේද ස්වාමීන් වහන්සේ? මාර්යා කැමති එයාගේ රේන්ජ් එකේ ඉන්නවට. මාර්යා කැමති එයා අගේ කරන දේවල් එයාගේ එයාගේ කරන ඒ පරාසය ඉඳගෙන කාලා නටලා එහෙම ඉන්නවට කැමති. දැන් ඔය කායගත සතිය වඩන එක්කෙනා ඒවට පයින් ගහන එක්කෙනා. එතකොට මේ මාර්යාට බැරි වෙන්නේ ඒ කායගත සතිය වඩන එක්කෙනාගේ හිත මාර්යා අගේ කරන ඒ බන්ධනයට යොදා ගන්නට බෑ. ඒක නිසා මාර්යා හෙල්ප්ලස් වෙනවා. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. අනිත් එක තමයි මාර්ය 5 දෙනෙක් ඉන්න එකත් තේරුම් ගන්න ඕනේ. දැන් උතන ක්ලේශ මාර තියෙනවා. ක්ලේශ මාරයා කියලා කියන්නේ කායගත සතිය වඩනකොට කවදාකවත් සුභ සංඥාවක් ඇති වෙන්නේ නැහෙනි. සුභ සංඥාව කියලා මේ ඇඟසා හොඳයි, අනිත් අයගේ කෙනා ශාරීරිය හොඳයි කියලා එහෙම හැඟීමක් ඇති වෙන්නේ නැහැ. එතකොට හැම වෙලාවෙම මේකෙන් මිදෙන්න තමයි හිත පෙළඹෙන්නේ. එතකොට පරිනිම්මිත පසවත්ති දිවි ලෝකේ ඉන්න මාරයාට තැනකුත් නැහැ. ඇතුලෙන් ඇතිවෙනා ක්ලේශ මාරයට දැනුකුත් නැහැ, ස්කන්ධ මාරයට දැනුකුත් නැහැ. ඒ වාගේම තමයි අபிසංස්කරණය කරන්නා වූ මාරයටත් ඒ මනසිකාරය නිසා මේ අඩාල වෙලා යනවා. ඒක නිසා තමයි මාරයට පේන්නේ කැමති නැති කියලා කියන්නේ. තිරුවන් සරණයි. හොඳයි ස්වාමීන් වහන්සේ.